அசல் வசியோ அங்கம் ஒன்று. வீட்டுச் சொந்தக்காரியான ஜோசஃபினுக்கு வயது 60 இருக்கும். இவள் ஒரு விதவை. ஜோசஃபினுக்கு 3 மகள்மார் இருக்கிறார்கள். மூத்த மகள் சுரங்கனிக்கு வயது 35. கல்யாணமாகாத இவள் அடிக்கடி மனநோயால் பீடிக்கப்படுபவள். 2வது மகள் குமாரி சினிமா நடிகையாக வர வேண்டும் என்று ஆசைப்படுகிறாள். 3வது மகள் பிரியாணி பாடசாலை மாணவி. ஜோசஃபின் தன் புதல்வியர் மூவருக்கும் திருமணம் செய்து வைக்கும் நோக்கத்துடன் தனக்கு சொந்தமாக இருக்கும் பெரிய வீட்டின் ஒரு பகுதியை வாடகைக்கு கொடுக்க திட்டமிடுகிறாள். தனது மகள்மார் மூவருக்கும் திருமணம் செய்து வைப்பதே அவளது உள்ள கிடக்கையாக இருக்கிறது. இன்றைய அங்கத்தில் ஜோசஃபினும் புதல்வியரும் வீட்டுக்கு குடியமர்த்த ஏற்றவர்களை தேடும் நோக்கத்துடன் பத்திரிகையில் விளம்பரம் போடுகிறார்கள். இதை பார்த்த ஒரு குடும்பத்தினர் அவ்வீட்டை போய் பார்க்க தீர்மானிக்கிறார்கள். இதன் தலைவர் போல் ஒரு போலி வாழ்க்கை வாழ்பவர். ஜோசபின் சியசேமியா தமா அத்தரகிய பசு தம தூவரும் திதினா சமகு மத்தியம பந்திக வட்டினாக்கம் ரெக்க கனிமின் ஜீவத்வீமட்ட அரகல கரண்ணிய எகே பிரதான கெட்டலு தம தூவரும் திதினா விவாகர தீமாய் சுரங்கனி ஏ நூகத்து தம தருணவிய கிதரட்டம கெவிகி ஏ இத்தரம் ரூமத் நோ நிசாய் ஏ நிசாம ஏ மானசிக ஆபாதைக்கின் பிளென்னிய குமாரி அத்தியாபன பொது சாதிக பத்திர சாமானிய பிள சமத்வீமின் பசு சித்திரப்பட நிலியகோ காயிகாவுக வீமட்ட ஏ சமகம விவாக வீமட்ட ஹொந்த தருமைய குத்துசுயன குமாரி தர்மக் ரோமத்து பிரியாணி பௌலே பாலதிய நேவன ஏ உசஸ் பிள விபாகிட்ட சூதானம் வீமட்ட தாவுமத் டியூஷன் பாந்தி அன்னிய போல் பிரணாந்து விஸ்ராமிக லிபிகருவெக் லெஸ் அகஹிங்க கம்வலின் பிளேன ஒஹு கொட பெறக்கதோரு கமே சிட்ட விவித ரக்கியாக்கரன வெந்தபு மினிசகி ஜயமங்கல போல்கே வெடிமல் புதாவன ஒஹு புவத்பத் ஆயத்தனக்கு அகுருவாமுனன்னிகி விவாஹ வீமட்டி அகமெத்த நிசா வியபத்வி சிட்டின ஒஹு சாதாரணா யுக்திய கென கதா கராய் பிரதீப் மோட்டர் ரத கராஜேக்கு கார்மிகேக்குவன ஒஹு தமா இன்ஜினியருக்கு லேச ஹந்துன்னா கனிமின் செஹல்லுவின் ஜீவத்வீமட்டு உத்சாகராய்
ඇලවට හරියට කරන්ට් යනවා. පත්තරින්ද දන්නේ. කොණ්ඩේ උදයි දන්නේ. එක එක ඔබලා ඔබලා අන්තිම ලයිට් බිල නගින. ඇනෙක්ස් එක බලන්නද කොහෙද ඇවි? ඇනෙක්ස් එක බලන්න කවුද ඇවිල්ලා? කිලේ අතුර අරන් වරින් පුතේ. කවුද? කවුද මන්දා? කවුද? කවුරුත් නෑ. ඔයා නිදාගන්න. ලොකු අක්ක බලන්න නෙමෙයි ඇනෙක්ස් එක බලන්න. ලකෝන. ඕක ඉක්මනට ගෙනේකෝ පුතේ. මේ ගේ හිස් වෙච්ච හින්දා බලන්න කියලා ආවා. අපිත් කුලියට ගයක් හොයනවා. ගේ නම් හිස් වෙලා තමයි. කවුද පණිවිඩය කිව්වේ? අඳුරන කෙනෙක්. ඔය මිසිස් ජොසපින් නේද? ඔව්. කීයකට විතරද හොයන්නේ? අපි දැන් ඉන්න ගේ නම් රුපියල් 600ක විතර. අපොයි ඔය ගණන් වලට කොහෙද හොඳ ගෙවල් තියෙන්නේ? ගේ හොඳ නම් රුපියල් 750ක් වුණත් ගෙවන්න පුළුවන්. ඉතින් කොහ මහත්තයා? මහත්තයා වැඩට යනවා. එන්න ටිකක් රෑ වෙනවා. වෙන කවුද පිරිමි ඉන්නේ? අහෝ වෙන පිරිමි කවුරුත් නැහැ. මායි මහත්තයයි මේ පුතයි විතරයි ඉන්නේ. අපි ගේ බලමුද? හැබැයි මම නම් මේකේ රුපියල් 1000කට අඩුවෙන් දෙන්නේ. කමක් නැහැ. මහත්තයා කැමති නේ? 1000කට? ඔව්. මහත්තයා මොනවද කරන්නේ? කන්තෝරුවක වැඩ කරනවා. අහ්. ඉතින් කොහොමද 1000ක් ගෙවන්නේ? නිවාඩු දවස්වලයි අමතර වැඩ කරලයි සල්ලි හැම්බ කරන්නේ. මේ තියෙන්නේ සාලි කෑල්ල. හා හා. මෙතන. මේ තියෙන්නේ ඇටච් බාත්รูම් එකේ දොර. මේක. මේ තියෙන්නේ කාමරයක්. ඒක උනන් කුසියල පාවිච්චි කරන්න පුළුවන්. සර්වස් බාත්รูම් එක හතරන්නේ එහා පැත්තේ තියෙනවා. කිසි දෙයකින් අඩුවක් නැහැ. අපි යම් බලන්න අනිත් කාමරේ පෙන්නන්න. හැබැයි අවුරුදු දෙකකට එක පාටම සල්ලි ඕනි මට. හුඟක් වැඩි නේද? 24000. එහෙම කොහොමද වෙන්නේ? අපිත් මේවට එක පාටම යට කරලානේ තියෙන්නේ. මම මහත්තයාට කියලා බලන්නම්කෝ. මේ පුංචි ළමයි ඉන්න ඇයි නම් මම මේ ගේ දෙන්න කැමති නැහැ කොහොමද? ඉතින් ඇයි ඒක මුලදී නොකිව්වේ? කවුද? ඇයි මේ ළමයව දැක්කේ නැද්ද? කාගේ තමයි යනවට හොයන්න ඕනේ? එන්න පුතා යන්න. පදිංචියට මිනිස්සු වෙනව නෙමෙයි. වෙන මොනවද වෙන්නේ? කියන්න ඕනේ පරලටික උඹලා කඩේලා
පොඩි බින්දුවල කොහොමද බඩට කරන්නේ? ටික දවසරි ජොලියෙන් හිටියයි ඔය
මැද පෙරදිග ගිහිල්ලා ආපු හොඳ ඉලන්දාරි දෙන්නේ තුන්දෙනෙක් ඉන්න පවුල කම්බ වුණොත් නම් ෂෝ. සල්ලි අතපත ගානවනේ හොඳට. ඕ ඒගොල්ලෝ ළඟ නම් ඩෙක් සවුන්ඩ් සෙටප්ස් ඔක්කොම තියෙනවා. ඇහෙන්නේ නැද්ද හැතක්මක් විතර ඈතට සද්ද ඇහෙන දාලා තියෙන හැටි. කන් අඩි පැලිලා යන්න. ඩෙක් එකේ ෆිල්ම්ස් බලන්නත් පුළුවන් නේද අම්මේ අපිට. ඔය ඔක්කොටම වඩා චරිත බලන්න. හොඳ චරිතයක් ඇති. මනා ගත ගති පැවතුම් ඇති කියලා දීපන්. පවුල ගෑනු නැත්තම් වැඩි හොඳයි. නැත්තම් අපිත් එක්ක කොච්චරවත් පැටලෙයි. හොඳට සල්ලි අම්බ කරන හොඳ ඉලන්දාරි දෙන්නේ තුන්දෙනේ කම්බ වුණොත් ඒ ඇති. මට නම් ඔය බොළු මිනිස්සු අල්ලන්නෙම නෑ. පෝ සුරංගනි අක්ක කිව්වට එහෙම මිනිස්සු හොයන්න ලේසි නෑ. ස්ථිර රැකියාවෙන් යුතු කියලා කියනවාද? අම්මා පා ආදායම් මාර්ගයක් ඇති. පියකරු පෙනුම ඇති. පෙනුම කන්නද බං? මනුස්සකම තිබුණොත් එච්චරයි. මගේ කේන්දර නම් සෙනසුරා චන්ද්‍රයත් එක්ක. අනේ මට නම් බෑව කේන්දර ඉන්නාලා මිනිස්සු ආපු ගම. දැන් මේක දාන්නේ ගේද වෙද කඩන් යටතේද මංගල යෝජනා යටතේද? උඹට ඔය තේරෙන විදිහට මොකක් හරි හොඳ විදිහකට දාපන් චුට්ටි. චිත්‍රපටි වල සම්බන්ධ කවුරු හරි එනවා නම් හරිම ෂෝ. තමසිරෝනේ කොහමද රඟපාන්නේ? තමසිර බැලුනට මම මක් කරන්නේද? ඉරිසියාව ඉරිසියාව වැඩේමයි. සිරක 100ක් විතර එන්නේ ඩොලුව දානවා. මහලු කුරංගපෑ. තමසිර ඒකක් බෑනේ. ඉරිසියා පුපුරනවා. ඉරිසියා කරන්න වැඩේමයි. හැමදාම පරීක්ෂණ විතරයි. ගායක ගායිකා පරීක්ෂණ කියයි, නළුවිනි පරීක්ෂණ කියයි. ඉතින් ඔබට මොකෝ සුරංගනේ කෑනෝ කහා ඉඳපන්. මට නම් මොකවත් නැහැ. ගෙදර තියෙන කීයක් කීය හරි බස් කාරේන්ට. මේ අරතින් මේ වටේට සීසන් එකක් ගන්න. බලන්න අපි මේ ඔබ වෙන්නේ මෙහෙමයි. දවසක් මම නිතර ගන්න කැමරමන් කෙනෙක් මම මේ අරන් මෙ කිව්වා. නොකිය පුළුවනේ. පින්තූරයකට ඉන්නවනේ ඉන්නවනේ හරියට ලෙඩ හදාගෙන. ඉතින් ඉතින් කැලේ කරේකටනේ. ආ කැලේ වල පින්තූර වල රෙද්ද වල නැද්ද? තමතර මොනවාක් බැරුණාට මෙතන අපි පරි. මට බෑ. මට මොකද බැරි? මට ඕන එකක් පුළුවන්. කොහොම වෙන තමයි අහුන. පිස්ස දකට නම් කැලේ. මට නම් මම කුමාරි. අයියෝ. ආ ඉතින් තාක් තාක් කොහෙද? මිනිස් බාප් කොහෙද? දෙනවා අපිට මොනා කුලේ ගේවල් තුනකම දැන්නේ බෞද්ධයේ පත්‍රයේ ගේන ගියෝවා බලන්න අද පත්‍රවල ඒවා මම ඊයේ බලන්න ඊයේ වැඩට ගියා කොහෙද මගේ ඕෆ් එක නියේ යමංගල දැක්කනේ ඇඩ්ඩින් කාර්ය මා එක්ක හැප්පෙන්න ඇවිල්ලා සවුත් වෙලා ගියා ඇති ඒ නිසා අපි මේ ගේ දාලා යන්න ඕනෙත් නැ අපි අලුත් ගේවල් වහන්න ඕනකමකුත් ඔල්මත අන්න ඇඩ්ඩින් මහත්තයා තවත් මිනිස්සුෙකුත් මේ පැත්තට එනවා ආ තමසලට ගෙදරින් යන්න දරන බඩුත් එක්ක තමසලා ගෙදරින් එළියට දාන්නද මේ දැන් එළියට වීසි කරන්නේ ඒක හරිම අසාධාරණ කතාවක් නේ ඒ අසාධාරණකම් වලට ඊට දෙන්න අපට බෑ බරනම් ඕන කුදයක් ගහගන්න මහත්තයා මට මගේ ගේ දීලා මේ ඇඩ්ඩින් මහත්තයා එහෙම මිනිස්සු කෙවල් වල ඉන්න කෙවල් කුලිකාරයන්ව හිත හිතපු වෙලාවට එහෙම දොට්ට වීසි කරන්න නීතියක් නැ මං ඒකට විරුද්ධව ඇක්ෂන් ගන්න ඔව් මහත්තයා පුළුවන් ඕන කෙහෙමල මහත්තයා කරන්න හැබැයි මට මගේ ගේ ඕනි මහත්තයා ගෝය ගොඩ පෙරක දూరు කමර මම බය වෙන්නේ නැහැ මහත්තයෝ ඇඩ්ඩි මුදලාලි එම ආවට ගියාට කුලීකවල වලින් මිනිස්සුන් එළියට ඇදලා දාන්න බෑ තේරුණාද මේ ගෙදර අපි අවුරුද්දක් කියලා තව අවුරුද්දක් කියලා අපිට පුළුවන් අපට පුළුවන් ප්‍රදීප් මහත්තයා තාත්තාගේ පුතාව මේ දැන් ගෙදරින් එළියට දාලා පෙන්නන්න එළියට ඇදලා ඔව් මේ ප්‍රදීප් උඹ ඉඳපන් මං මේක හරියට අකුරට නීතියට මේ නඩුව ගෙනියන්න හදන. ලෝ මේ අපිට කරාටි කළුපටි ගහලා දෙන නික අතපය තියන් ඉන්න නෙමෙයි හරිද? හරිදරේ මුදලාලිගේ වචන රිලීස් කරගා ඉන්නේ. හරිද? නික අතපය දාලා කඩා ගන්න එපා හරි? කඩා ගන්න මොනා කඩා ගන්න. මොනා? රෙදි. උඹ කටවහගෙන ඉන්නපන්. මේ කවුරුත් ටිකක් ඉවසලා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරගත්තොත් හොඳයි නේද? අයියේ මේ
අයියාගේ සාධාරණ කමින් පුළුවන් කමක් නෑ අපිට මේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න මේ ප්‍රශ්න විසඳගන්න. එහෙනම් තමසේගේ කළු පටුවලින්ද මේ මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්? පොල් මාත්‍යා අපි ලොකු පුතාට සැලුට්. හැබැයි මෙයා ටිකක් පරිස්සම් වෙන්න කියලා හරි? නැත්නම් එයාගේ කටේ දතක් දෙකක් ගැලවෙන්න පුළුවන්. දත් මොනවද දත්? මේ ප්‍රදීප් උඹත් පිටපන්. ජයමංගල උඹත් කට වහගෙන හිටපන්. මං මේ කේස් එක නියම අකුරට ගෙනියන්න මගේ කල්පනා. තාත්තේ මේක මේ ඇඩ්ඩින් මුදලාලිගේ අපි ආවේ අවුරුද්දට. දැන් ඒ කාලය ඉවරයි. අපිට මොකද්ද තියෙන අයිතිය මෙතන රණ්ඩු වෙයි බලන් ඉන්න? දැන් සාමාන්‍ය මිනිහා මේ මිනිස්සු අපු එළියට ඇදලා දැම්මට පස්සේ කොහෙද ලගින්න ගිහිල්ලා? අපි ඒක හිතන්න තිබ්බේ මේට උඟක් කාලයකට ඉස්සරලා. අපි ආවේ අවුරුද්දට බව අපි හොඳට දන්නවනේ. හරි හරි ජයමංගල හරි. ඒ වුණාට මෙතන සාමාන්‍යයක් කියලා මොකක් හරි තියෙන්න එපා. ඒ සාමාන්‍යයක් නෑ. අවුරුද්දෙන් අවුරුද්දට කිවල් කුලී නගනවා. පදිංචි කාර්යය අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කරනවා. අපිත් ඇති සාමාන්‍යයක් නෑ. අපිත් අනුන්ගේ කිවල් වල බලෙන් ඉන්න හදනවා. මං අසාමාන්‍ය මිනිහා කියලා කිව්වත් ජයමංගල මහත්තයා කතාව නම් බොහොම සාමාන්‍යයි. මේ බුදුරාලි මේ අපිට තව කොන්ත්‍රාත් තියෙනවා හරිද? පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. එක්කෙනෙක් බොහොම සාමාන්‍ය කතා කරනවානේ. ඉතින් චුට්ටක් ඉන්නකෝ. තාත්තේ අපේ බඩු මුට්ටු ටික එළියට දාලා කඩාබිඳ තම ගන්න ඕනේ. අපි කොහේ හරි යම්. මේ ජයමංගල මහත්තයා බොහොම සාමාන්‍ය නිසා කතා කරන හින්දා මේ මාසේ ගෙදර ඉන්න. හැබැයි මාසේ අන්තිමට ගෙදරින් යන්න. Thank you මුදලාලි. අන්න එහෙම වෙන්න. Come like that. Thank you very much මුදලාලි. මේ හැබැයි මේ යන්නේ ඔය මේ කරාටි බරාටි වලටත් බයයි නඩු වලටත් බයයි කියලා හිතන්න එපා. Thank you. මේ මුදලාලි කිව්වා හින්දා මේ මාසේ ගෙදර ඉඳලා ලබන මාසේ ගෙයින්දොට්ටම ඉන්න ඕනේ. ගෙයින්දොට්ට පස්සේ නැත්තම් අපි බලන්නවා හරි. හැබැයි ප්‍රදීප් උන් දන්නවා මාත් එක්ක නඩු කියන එක තරම් ලේසි නැති බව. කොහමද මම කරාටි කළුපටි කිව්වේ විතර අයියාද මොකද නිකන් ඩිම්බෙල ගිය හැටි. ඩිම්බෙල ඒවා මොනවා වුණත් මේ මාසේ අන්තිම වෙන්න ඉස්සරෙල්ලා වෙන ගයක් හොයාගෙන යන්නේ කොන්න නුවන්ට.